මේ ආණ්ුවම දම ඒදායයික කරේ. එහද මේ ආණ්ඩුවට මේ කරන දේවල් අලුත් නෙමෙයි. මේ ගොල්ලන්ට මේ එකක්ත් මේ අලුතෙන් කරන දේවල් නෙමේ මේ හැම එකක්ම දෙදස් පහලෝට කලින් ටෙස් කරලා කරපු දේවල් තමයි නැවත මේවා වෙන්නේ ඒහන්දා පෙට්‍රල් ලොලා ඩීසල්වොල ප්‍රමිතිය පිළිබඳව. ආණ්ඩුව වහම සහතිකයක් නිකුත් කරන්න ඕනේ. අද අපිට පේද්‍ර තියෙන දේ තමයි මේ රටේ ආර්ථිකය හා මේ රටේ තිබෙන ගැටලුහා ප්‍රශ්න එන්න එන්න වැඩිවෙනක තමයි දැන් අපිට පේන්න තියෙන්නේ. මාස ගණනාවක ඉඳං අද වෙනකොට මේ ගෑස් ප්‍රශ්නයට තවම උත්තරයක් දී ගන්න බෑ. ආණ්ඩුව රෑට ප්‍රෘත්තිවල කියනවා හෙට දවසේ ගෑස්රීන්ඩර් ලක්‍ෂයක් පිටත්වෙනවා අද අසූදාහක් පිටත් වනා මෙච්චර ෑටන් මෙච්චර ලංකාවට එනවා වරාය මෙිච්චර නවත්තල තියෙනවා මේ වගේ කතාවල් හැමදාම ප්‍රෘත්තිෝල රෑට යනවා. නමුත් ඒ කොච්චර රෑට ප්‍රෞෘත්තියෝල ගියත් අපිට උදේට පේනවා ජනතාව පැය තුන හතර පාහය අද වරු ගනන් ගෑස් එකක් ගන්න පෝලිමේ ඉන්නවා. අද කොයිතර මේ වැඩේ අසාර්ථක වෙලා තියෙන ද කිව්ොත් අපිට පේන්න තියෙනදේ තමයි දැන් ගෑස් කඩවල නෙමේ ගෑස් විකුණන්නේ තල් ලිටරෝ සමාගම ඒකොල්ලෝ ඇවිල්ලා ගෑස් ගෙනියන අර ලුරිවල ගෙනල්ලා අර එකක තැන්වලට ගෙනල්ල එතනි ද තමයි දැන් ලුරිය ගනල තමයි ගෑස්සිකුුණන්නේ. ඒතන් මේ ගෑස් ඒජන්තෝරුන්ට ගෑසියන්නෙත් නෑ. මේක අලුත් ක්‍රමය. හරි එතකොට අර ඉසර අර පොළවල්ගාන කියීල බඩු විකුණාවගේ දැන් ගෑස් එක පටෝගෙන අරගෙනනවා කොය හරි ග්‍රවන්්ඩ් එකක් තියෙන තැනට හෙමනැත්තන් කවරුවත් නැති පාරකට ඉගෙනල්ල එතන නවත්තගෙන ගෑ සිලින්දර විකුණවා. ඒ තරම් තත්වයට අද මේ ආණ්ඩුවේ ක්‍රියාල් කලාපෙව්ට ගෑස් සිලින්දයට ත්වෙලා තිෙන ඉරනම. ඊළඟද තමයි අපි පෞ්ගිය මාස එකමාර දෙක තුළ මේ වෙනකොට දැම් මේේ තින පෙටරල්ට තියන පෝලි. සල් ොට යෙන පෝලිම දැන් ඒ පෝලිම තවම නැවතිලා නෑ. අපිට පේනවා දැන් ගාමිනි ලොකුගේ ඇමතිතුමා මේ කියනව පුවත්පත් ල හින්දන ඉඟයක්ක් නෑ කෙල තුමා කියනවා. හරි නමුත් අපි අද උදේනකොටත් අපි දැක් මේ තියන ලඟ තින පෙටල් ෙට් එකට කියන්න දැම් බලාගන්න පුුවන් විශාල් කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක ඩීසල් පෝලිමත් තියනවා. සමහර පෙටල්ෂෙට් වහලා දාලා සමාර හැම ශෙද්ඩකම තවම ඩීසල්ලා පෙටරල් පොලිම තියනවා තුට ඇැමතිතුමා කියනවා හිඟයක් නැහයි කියලා. ඒවාගේ අනිත් පත්තරය කියනවා තව පත්තරේක කියනවා ඩීසල් ගෑස් සිංගේ දික්්ගැස්සේ. ඒගැන මේ පත්තරේ කියන තවම ඩීසල් නෑ ගෑස් නැහැ කියලා. හැමතිතුමා කියවා ඩිසල් තියනවා හයි කියල. තොට අපිට පේන තියෙනදේ තමයි මේ ආණ්ඩුවේ ඉන්න ඇැමතිවරු සිදු ආකාරයේ වගකීමකින් තොරව ප්‍රකාශ කරන අතර එද ඇැමතිවරු සියලු දෙෙනම විහිලු කාරයම් බවට අද පත්වෙලලා තියෙනවා ජනතාව ඉදිරිී. ඒ හින්දද අපි දන්න නෑ අද ගාමිනිි ලොකුගේ මහත්මයට පෙටල් ශෙඩ්ඩට යන්න බෑ. නමුත් ඉන්දියාවේ විදේශ ඇමතිතුමා යනවා අයියෝජී ශේඩකට එක ක්‍රියාකාරකම් බලන්. මේ අලුත්මදී. ඒගැත ඉන්දියාවේන විදේශ ඇමතිතුමා මේ ලංකාවට ඇවිල්ලා එයාට ලොකුම දේ තමයි එයා ඇවිල්ල මේ. යනවා අෝOC ශෙද්ඩකට ක්‍රියාකාරකම් බලන්. කැන මේ ගාම අපේ රටේ තෙල් බාරවයින්න ඇමතිතුමාට ශෙඩ්ඩට යන්න බෑ. ඉන්දියාවේ ඉන්න විදේශමැත්තුමාව ගෙන්න්නල යාාව යවනවා ශෙඩ්ඩකට මේක වෙනවාද කියලා බලන්ඩ. ද අපිට පේ අපිට හිතන්න තියෙන දේ තමයි. ඉන්දයානු විදේශ ඇැතිවරයා හිතාගෙන ඉන්නවත් දන්නේ නෑ. අද මේ ආණ්ඩුව ඒගොල්ලත් එක්ක අස්සංකරපු ගියසුම් වලට අනුව මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා තියෙනවාද කියන එක අද මේ විදේශමැත්තුමා හිතාගෙන ඉන්නුවත් දන්නන්නේ නෑ. ඒන් තමයි යාාරල් ගාන දින ේඩොල්ත් යන්නටන් අරන්තති. ඒෙමනම් මේ ආණ්ඩුව පෞගය කාලය අපි දැක්ක විශේෂෙන්ම මුදල් ඇමතිවරයා ඉන්දියාවට කියා මුදල්ලිල්ලවා. දයා දල්ල බදෙන කියල පොන්දනා ගියවසුම් කීපයක් අස්සංකරලා තිබෙන නොයකුත්තාආකාරය ගියවසුම්. ඒ ගියවසුම් අපිට පේනවාද වෙනකට විශේෂෙන්ම සමාරකිියසුම් අත්සන් කරට පස්සෙ තමයි කැබිනෙට්ට එකට ඉදිරිපත්වෙලා තියෙන්නේෙ ඒ ගියවසුම් වල අනුව න්දියාවේ විදේ ශැමත්තුම හිතාගෙන ඉන්නවදන්න නෑ. දැන් මේ වෙනකොට රාජ පක්සලා අපේ මේ රට. ඉන්දියාවේ ප්‍රාන්තයක් කරලා තියෙන හිද තමයි ඉන්දියානු විදේශමතිවරයත් ලංකාවටආාවම අනිකුද්දේවල් අත්තරලා එයා මේ තියෙන ඩීසල් අයෝසි ෂෙඩ්ඩෝල ඒව බලන්න යන. දො ලංකාවේ ඉන්න ගාමලි ලොකුගේ මැතිතුමා මොකද කරන්නේ එයා මාත්‍යංශ ඉඳගෙන එයා කියවා ඩීසල් හිඟයක් නෑ ඩීසල් ප්‍රශ්නයක් නෑ එ එයා කියන තොර තම අපට පේනවා අපි කලින් කිව්වා ද ලංකාවේ ඩීසල් පෙට්‍රල් ොල මිලතීරණය කරන්න අයිෝOC සමාගම් බට අද පත්තවෙලා තියෙනවා. ආණ්ඩුවේ තෙල්වල තිබෙන පෙට්‍රල් ඩීසල් ොල තියන බල ක්තිවල තිබෙන ආණ්ඩුවේ බලාධිකාරය අද වෙනකොට අයිෝOC සමාගම නැවත පවරගෙන තිබෙනවා. එක අයිෝOC සමාගමට දැන් ආණ්ඩුව මාරු කරලා තිබෙන. එකොට අද මේරටේ තිබෙන බලශක්තිවල තීන්දු තීරකයා බවට අද අයිෝOC සමාගම පත්වෙලා තියෙනවා. ඒහම පත්වීම උඩ තමයි අද ඉන්දියානු විදේශමතිවරයක් බයනැතුව අයිෝOC ශෙඩ්ඩකට කියල එයා බලන වැඩකටයුතු. තෝට අද එහෙම ඒකාආධිකාරයක් හදන්න අද මේ ආණ්ඩුව අයිෝOC සමාගමට ඉඩදීලාතිබෙනවා. ඉළඟදේ තමයි අද ජනතාවගේ අතරේ විශේෂයෙන් අපිත් වාහන පාවිච්චි කරනවා චෝදනාවත්තිබෙනවා මේ පෙට්‍රල් ඩීසල් වලතියෙන ප්‍ර ප්‍රමිතිය පිළිබඳ. අද ප්‍රමිති ආයතනය කියවා. ඒගොල්ලන්ට ඒ බලන්න බලයක් නැහැයි කියලා. එතකොට ඒ බලන්න ඕනේ තෙල්සස්ථාව කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. අපි දන්නා තෙල් සංස්ථාව අද වෙනකොට නිශ්ශබ්දෝයිඉන්න. ඒගොල්ල මේ ගැන කිසිම ක්‍රාමාර්ගයක් නෑ. නමු ජනතාවත්තරේ අද වෙනකොට මතයක් හැරීගෙන යනවා. අපිට ලබා දෙන ඩීසල්ලා පෙට්‍රල් තත්ත්යම් බාල ඒවයි කියන මතේ අද වෙනකොට රටේ ගොඩ නැගිල තිබෙනවා මොකද ගහන පෙට්‍රල් එක ගහන ඩීසැල් එක ඉක්මනට ඉවරවවා. දන් දස් පහලෝට කලින්ගුත් මේ ආ්ඩුව. එදා මන්දරජ පක්ස මාත්‍ය ජනධපති වෙලා ඉන්න කාලේ මේ ආ්ඩුව එදා බාලට් පෙට්‍රරල් ගෙනල්ල බාල ඩිසල් ෙනනල්ල ස මාරවාන පාර යන ගමන් අතර බග නැවතුන අපි දැක්ක්. මේ ආ්ඩුවම තමයි එදාඒ කරේ. ඒද මේ ආණ්ඩුවට මේ කරන දේවල් අලුත් නෙමයි. මේ ගොල්ලන්ට මේ එකක්ත් මේ අලුතෙන් කරන දේවල් නෙමේ මේ හැම එකක්ම දෙදස් පහලෝට කලින් ටෙස් කරලා කරපු දේවල් තමයි නැවත මේවා වෙන්නේ ඒහන්දා. ල්ල හා ඩිසල්ල ප්‍රිතිය පිළිබඳව ආණ්ඩුව වහම සාතිකයක් නිකුත් කරන්න ඕනේ මේ අද ලංකාවට ගේන පෙට්‍රල්ලා ඩීසල් එහින්ද අද වෙනකොට ජනතාව අතරේ විශාල කුතුහලයක් ඇතිවෙලා තිබෙනවා මේවා බාලවර්ගේ ප්‍රමිතියෙන් තොර බාලවර්ගේ පෙට්‍රල් හා ඩීසල් කියලා ඒහින්ද ආ්ඩුවේ වගකී මක් තිබෙනවා වහම මේ පිළිබඳ සාතිකයක් නිකුත් කරන්න. ඒවගේම තමයි අද අපිට පේන තිය දේ තමයි මේ ආර්ථික අර්බුද ඉහවාහ ගිහිල්ලා මේ ආර්ථික අරුබුදේ උස්සේ මේ රටේ කර්මාන්ත රාශ්ියක් අද වෙනකොට කඩා වැටල තිබෙනු. අද වෙනකොට අමුද්‍රවබේ නැතුව හොඟ කර්මාන්ත අද වෙනකොට වහන්න සිද්ධ වෙලා තිබෙරු. මහ බැංකුව ඩොලර එක දෙසේ අනුවටයි කියලා තීන්දු කලාට අපි දන්නවා තවම එලිය තියෙන වෙළඳ පොලේ අද ඩොලර එක යන්න රුපියල් තුන්සිය හතලියයි තුන්සිය පණහට ඩොලර එකකයන්න මහ ැම්පූ කියෙන ඒහම විකුණන කට්ටියව අල්ල දෙන්න කියල කියනු. හරි එතකට ඒකේ මොකක්ද තේරුම ඩොර් තවම මේ රටේ නෑ. තවම එල්සි නයවර ලිපි අද තවම විවෘත කරගන්න බෑ. තවම දාස්ගාන කන්ටේනර් වරාය තියෙනවා ඩොලර් නැතුව ඒ කටේනර් ටික ලීටඩදාගන්න විදික් නෑ. අද අමුද්‍රව්ියගන්න ගන්න විදික් නෑ ඩොලර් නැතුව. එතකට තවම මේ රටේ මේ අරුපුදය විසඳගන්න මෙයාආ්ඩුවට නොහැකිවෙලාතිබෙන. අදක තියාගන්න අද වෙනකොට විවාාග කල්ධාන සිද්ධ වෙලාන කඩදාසි නොමැතිකමයිද. අපිදක්වා විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය නොයිකුත් තැන්වලට කිහිල්ල ඒගොල්ලො විදුලිබිල දෙෙනවා වෙනට කටින්ගීල්ලක් කියවා මේ ගාන ලියා ගන්න කියලා. ඇයි විදුලිබිල දෙන්නවත් අද කඩදාසි නෑ. එතකොට අද කඩදාසි හරහා ඒ කර්මාන්තය. මුදලන කර්මාන්තය සම්පූර්ණය ම බහල දානතත්යේ කරදත් වෙලාති වෙනවා මොකොද කඩදාසි ටික ගන්න ගන්න ඩොල්ලටික්නෑ. ඇහි අද. සම්පූර්ණයෙන්ම හැම ශේෂ්‍රේම අද වෙනකොට අරබෝදධ නිර්මාණය වෙමින් නිර්වාණ වෙමින් දවසගාන එක එක කර්මාන්තහා එක අපේ ආයතනවල් කඩා වැටන තත්වයකට අද මේ රාජපක්ෂ ආ්ඩුව මේ රටාද ගෙනල්ල තිබෙන. ඉඳ මේ කොල්ල කිවවා සර්වපාක්ික සමුලුව කැදවවා අපි දක් පෞගී සති. දැන් සර්වපාක්ෂික සමුලුවෙන් ොකක්ද ලබාදීපු විසඳුම. මොකක්ද විසඳුම ආ ජනාතිිපත්තුමා ආරාදරයකරපු කටිය හිල්ලා ජනාධිපති මාට ලක්ෂර් එකක්දීලා යෝජනාටිකක්දීලා න අිපත්තුමත් අරහගන්නනතුව ඔක්කො මේ හගෙන හිටිය. ඊලහට ජනාධිපපුද්ධමාදන අරතේ කෝපියය එකයි. හෙම නතන් කලු බලක්කෝොෆිය එක බීලාසිලු දෙනාමාව. මොකද ඊලාඟ පීවර. මොක දැ අර්බුදය ඉවර වුණාද ධර්බුදය ගැන එකකත්වය කටාවද. නත මේ සරුව පක්ෂික සමුලුව ඉදිරියට ගෙන යන්න මොක්කරි වැඩ පිළි වලක් දිරිිපත් කරදන්න නෑ. හෙම එකක් නෑ ඕකනිකන් කතාම්ඩපයක් විතරයි. ඒහින තමයි අපිකේ මේක ආණ්ඩුව? මේ හදන්න ජාත්‍යන්තරයට කියන්න අපි යම් උත්සාහයක ේතුනවායි කියලා පෙන්නන රංගනයක් තමයි මේ සර්වපාක්ෂික සමුළුව කියයන එක අපි පැහැදිලූ අපිකුව. ඒහිදා අපිට පේන්න තියෙනදේ තමයි අද වෙනකොට ජනතාවගේ අපේක්ෂා බංගත්තය එන්න එන්න ගවසගානය වැඩි වෙනවා. ජනතාව උදේට නැගිටිනකොට විශාල පීරණයක් එකහද නැගිටිනවා. හද වෙනකොට මේ රටේ ජනතාව ගේ ලඟින්ම තියෙන රටට පලායන්න අද වෙනකොට ජනතාව පෙහමිලා තියෙනවා. අද ඉස්සරණන් ජනතාව යුද්ධ ඉන්ද පලාගිය. ඉස්සරණම් ජනතාව බීෂණ ඉන්ද පලාගියා. දැන් ජනතාව ඇයි රටින් පලා යන්නේ. දැන් ජනතාව රටින් පලා යන්ට පටන් ගරන්තියෙනවා. තමන්ට අවශ්‍ය මූලික ආහාරටික තමන්ගේ දරුවන්ටයි තමන්ගේ පවුල්ලටයි අද මිනිස්සුන්ට ලබාගන්න විදිහක් නෑ ඒහින්ද අද මිනිස්සු රටම් පලායන්නේ කන්න නැතු. න්න ටිකක් හොයාගෙන. අද ඒ තත්තට ගෝටාවේ රාජපක්ෂ මාත්‍යයාගේ සවභාග දැක්ම අද මේරටේ ජනතාව ගෙනල්ල තියන තත්තය තමයි යෝක. ඒහිද තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව වැඩපිළුවලක් නෑ මේ සියලු අරබුධ නිර්මාණය කර ගත්තේ මේ ආණ්ඩුව මේකට ආණ්ඩුව වග කියන්න ඕනේ. වෙනත් අයට ඇඟිල්ල දික්කරල තේරුමක් නෑ. ඒද අද ආණ්ඩුවට තියන එක දේ තමයි කරන්න. මේ අරුපුදය දිගින්දිකට තව ආණ්ඩුව මේ දික්ගස්සනවාද හෙමනත්ං.

ඒල්ම් ටුවන් ටල ආදෙන් ජනසාාව ජනතාව වැට හ තදත්. හොද අපිට පේනති නදේ තමයි දැ ආණඩුව දෙැයිිය ප්‍රකාශ කර මුදල් ඇමතිතුමා රුපියල් පන්දාගානේ මහිතන්නේ මිලියන තුනකට වගේ පවුල් සංකඛ්‍යාවකටේ මුදල් ලබාදෙනයි කියලා. එතකොට දැන් ඒ ඒ මුදල් ලබා දෙන්න කොහෙන්ද. ආණ්ඩුවට ආදායම් මාර්ගතියනවල් ආණ්ඩුවේ ආදායම් වැඩිවෙලා තිබෙනවාද. නෑ. ආණ්ඩුව විශේෂයෙන්ම, ආ්ඩුවේ තිබුණු ආදායම් මාර්ග ආණ්ඩුව අහිමි කරගත්තා දෙදහස් දාහනමේ ආණ්ඩුව බදු අඩු කිරීම තුළ බිලියන හයසියක හත්සියක ආණ්ඩුවට ලැබෙන ආදායමට තිකරගත්ත. දැන් ොහෙෙන්ද මේ රුපියල් පන්දහ දෙන්නේ යන්නේ දැන් පන්දාහ දෙන්න යන්නේ ආණ්ඩුව සල්ලි අච්චිපහනවා. තියෝක කරන්න පායකර ජාත්‍යන්තර මුූල අරමුදලය ආණ්ඩුවට යෝජනා කර තියන්නේෙ එකදයාස් නමයි සල්ලි අච්චි ානක නවත්වන්න කිය. සල්ිච්චු ල රුපියල් පඳා දුන්න ගමක් අපි දන්න මේ වෙනකොට උද්ධමනය සියයට විසි හතරට පැල තියෙන්නේ. එතකොට දැන් ඒ අද රුපියල් පන්දාහ කියලකැන්න නිමකක් අද රුපියල් පන්දා කලක ෑන රුපියල් දදාහක වටිනාකමත් නෑ. ඇද එක්කතම යථාර්ථය. අද මුදල් ලොල වටිනාකම එන්න එන්න අඩුුවෙනවා. අද අපි දන්නවා ඩොල්ර් එකට රුපියල් තුන් සය පණ තුන්සිය හදලයක් අපි ගෙවන්න ඕනේ. එතකොට අද එහෙම තත්ත්යක් තියෙදදී කිසිදු ආකාරය වැඩ පිළිවලවල් නැතුව සිදු ආකාරයේ ඉදිරි දැක්මක් නැතුව. ඒ වෙලාවට කුමකක් හරි කරලා මේ ප්‍රශ්න විසඳන්න උත්සාහ දැරීම තුළ තව තව මේ රට ප්‍රපාතයට යනඒක තමයි වෙන්නේ.